ඔබ උත්සාහ කරන්න ඇතුල් වෙන්න අර බහු ජන කියන තැනට සබ්බ ජන කියන තැනට ඇතුල් වෙලා ඉන්නවා නම් ඉතින් අපරාධේ සෝවාන් මගට එළඹීමට මූලික වෙන කාරණා සද්ධර්ම ශ්‍රවණේ කල්යාණ මිත්‍ර සේවනේ ධම්මානුධම්ම ප්‍රතිපදාව යෝනිසෝමනසිකාර්ය අතුරෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාව සහ යෝනිසෝමනසිකාර්ය පිළිබඳ විස්තරයක් කරන්න කියලා යෝනිසෝ මනසිකාර්ය කියලා කියන්නේ පිංගදනි දහම නුවණින් මෙනෙහි කිරීම ත්‍රිපිටකයේ එහෙම්මම තියෙනවා ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේත් එහෙම්මම තියෙනවා නුවණින් මෙනෙහි කිරීම කියලා නමුත් හදාගත්තොත් මේ මොකට එළඹ සිටි සිහිය කියලා එතකොට මොකද්ද කියන්නේ කියනවත් තේරෙන්නේ නැහැ ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම යෝනි ඉස මනසිකාර කිරීම යෝනිය කියලා කියන්නේ උප්පත්ති ස්ථානය යෝනි ඉස කියලා කියන්නේ උප්පත්ති ඇති කරන තැන උප්පත්ති ඇති කරන තැන තමයි පිංගදනි අවිද්‍යාව සහ තෘෂ්ණා කියලා කියන්නේ එහෙනම් යෝනිස කඩල යනකම් මේ අවිද්‍යාව තෘෂ්ණා කඩල යනකම් මේ දහම මක් කරනවද මේ දහම මෙනෙහි කරනවට කියනවා යෝනිසෝ මනසිකාර ඒකයි නුවණින් මෙනෙහි කරනවා කියලා කිව්වේ එහෙනම් අවිද්‍යාව තෘෂ්ණා කඩල යනකම් පිංගසිරි ඔබ මේ දහම මෙනෙහි කරන්න ඕනේ අන්න යෝනිසෝ මනසිකාර කරනවා ධම්මානුධම්ම පටිපදාව කියලා කියන්නේ පිංගසිරි ධම්මානුධම්ම කොටස් ටික තෝරගන්නවා ධම්ම කියලා කිව්වේ පිංගුතුනි මෙතන පටිච්ච සමුප්පාද ධම්ම න්‍යායයට ඒ පටිච්ච සමුප්පාද දහම් න්‍යාය අනිච්ච දුක්ඛ අනත් හෝ උදයංගමත්ංග වාස්වාද ආදීනව නිස්සාරණ ඇසුලේ හරි ආකාරව විමස විමස බලන වැඩපිළිවෙලට කියනවා පිංගුතුනි යොම් මේ ධම්මානුධම්ම පටිපදාව කියලා එහෙනම් මේ ධම්මානුධම්ම පටිපදාවටපත් වෙන්න සද්ධර්ම ශ්‍රවණය කරන්නයි තියෙන්නේ සද්ධර්ම ශ්‍රවණය කරනකොට පිංගුතුනි ඔබට මේ අනිච්ච දුක්ඛ අනත් කියන කරුණු කාරණා මනාකොට ඔළුවට වැටෙනවා ඒ වගේම පිංගුතුනි පටිච්ච සමුප්පාද දහම් න්‍යාය ධර්මයේ මනාකොට ඔබට අහු වෙනවා පටිච්ච සමුප්පාද දහම් න්‍යාය ධර්මයේ මනාකොට ඔබට අහු වුණාට පස්සේ පිංගුතුනි ඔන්න දැන් ඔබට ධම්ම තියෙනවා අනුධම්ම තියෙනවා දැන් ඔබ මොකද කරන්නේ ඔය පිළිබඳව හොඳට මනසිකාර කර කර හොඳට පිංගුතුනි මේ ලෝකයේ තියෙන දේවල් ගැන හොඳට බලනවා විමස විමස ඒ විමස විමස බලන හැම වතාවකම ඔබට මොකද වෙන්නේ යෝනිසෝ මනසිකාර ක්‍රියාදාමයේ සිද්ධ වෙනවා ඉතින් සෝතාපන්න වීමට අවශ්‍ය මොකක් සෝතාපන්න වෙන්න විතරක් නෙමෙයි පිංගුතුනි එතනින් එහාටත් අවශ්‍ය වෙන්නේ මොකක්මද ඔය ටිකම තමයි කරන්න තියෙන්නේ. නෝනි මෙනෙහි කරන්න නැතුව පුළුවන් ද සිංහද එතනින් එහාටත් මේ ගමන යන්න? බෑ. ඒකම තමයි කරන්න තියෙන්නේ. අනිච්ච දුක්ඛ අනත්ත වඩන එක විතරමයි මේ ශාසනය කරන්න තියෙන තථාගතයන් වහන්සේ සූත්‍ර කීයක දේශනා කළා තියෙනවද? මහාන ලෝකයේ පිළිවෙත් අනිච්ච දුක්ඛ අනත්ත වඩන මහාන ලෝකයේ පිළිවෙත් අනිච්ච දුක්ඛ අනත්ත වඩන මහාන ලෝකයේ පිළිවෙත් අනිච්ච දුක්ඛ අනත්ත වඩන. ඔය ටිකමයි තථාගතයන් වහන්සේ පෙන්නන්නේ. ඉතින් ඒ ටික පැත්තකට දාලා ඉවරලා අපි වෙනම ගා කියොත් එහෙම හරියන්නේ නැහැ. මම මේකට බොහොම කෙටි උත්තර දෙන්න මොකද මේවට බොහොම ගැඹුරු උත්තර දීලා තියෙන නිසා. ස්වාමින් වහන්සේ මාහට එක් දරුවෙක් සිටී. තවත් දරුවෙක් බලාපොරොත්තුෙන් සිටියත් ඒ සඳහා කොතෙක් ක්‍රියා කරත් ඵලක් වූයේ නැත. දරුවන් තිදෙනෙක් කුසල පැමිණියත් ඒ තිදෙනාම අවාසනාවන්ත ලෙස විනාශ වී ගියේය. ගර්භාෂයේ කොටස් පව අයින් කිරීම සිදු විය. මෙම ධර්මයේ ඇසීමෙන් මාහට තවත් දරුවෙක් කුට තිබෙන ආසාව නැති වී ගිය අතර යථාර්ථය හොඳින් අවබෝධ විය. මාහට සිදු දේ ධර්මානුකූලව පහදලා දෙන්න. මෙන්න මේක තමයි කියන්නේ ධර්ම අවබෝධය කියන්නේ. තථාගතයන් වහන්සේගේ දහම තුලින් යමෙක් පිළිසරණක් ලැබුවා නම් ආන්නේ කෙනා ඒ මට්ටමට ඒක අවබෝධ කරලා. සාරිපුත්‍රයන් වහන්සේ දවසක් මෙනෙහි කරනවා අනේ මං කොච්චර ගැලවිල්ලක් ගැලවුණාද කියලා. මොග්ගල්ලාණන් වහන්සේත් මෙනෙහි කරනවා අනේ මමත් කොච්චර ගැලවිල්ලක් ගැලවුණාද සුගත තථාගතයන් වහන්සේ මට කොච්චර පිහිට උනාද කියලා. එහෙනම් උන්වහන්සේලා ඒ මට්ටමින් පිහිට ගත්තා. අනාගාමී කෙනෙක් ඉන්නවා නම් අනාගාමී කෙනා ඔය උග්ග සිටුවරයා වගේ කෙනෙක් සිහිපත් කරනවා අනේ මං කොච්චර ගැලවිල්ලක් ගැලවුණාද සකදාගාමී කෙනෙක් ඒ මට්ටමෙන් මෙනෙහි කරනවා සෝවාන් කෙනෙක් ඒ මට්ටමෙන් මෙනෙහි කරනවා ධර්මයේ මොන හරි පැතිකඩක් අවබෝධ වෙච්ච කෙනෙක් එතනින් නිදහස් වුණා නම් එයා ඒ මට්ටමට ඒක මෙනෙහි කරනවා ඒකයි කියන්නේ එහෙනම් පින්වදින දැන් ඔබට පේනවා නේද තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන ඔබට පිළිසරණක් ගන්න මිසක් මාණෙන් උඩඟු වෙලා ඉන්න නෙමෙයි පිලිසරණක් ගන්න තථාගතයන් වහන්සේගේ පිලිසරණ ගන්න ධර්මයේ පිලිසරණ ගන්න ආර්ය සංඝයා වහන්සේගේ පිලිසරණ ගන්න ඒ පිලිසරණ ගන්න පින්වතුනි ඔබ සුවපත් වෙනවා සමහරට කෙනෙක් ඉන්න පුළුවන් පින්වතුනි ඒ කෙනා බණ කියනවා ඒ කෙනා බණ පිළිපදින්නේ ඒ කෙනාගේ බණ අහලා ඉවර වෙලා ඔබ තවදුරටත් ටිකින් ටික සුවපත් භාවයට පත් වෙනවා ඉතින් ශ්‍රේෂ්ඨ කවුද උතන කියන කෙනාද අහන කෙනාද අහන කෙනයි ශ්‍රේෂ්ඨ තථාගතයන් වහන්සේ හොද්දට පෙන්වුම් කරලා දීලා තියෙනවා ඒවා බහුම් පිචේ සහිතම් වාසමානෝ නතක්කරා හෝති නරෝ පමත්තෝ ගෝපෝව ගාවෝ ගණයම් පරේසන්න භාගවා සාමඤ්ඤස්ස හෝති ගොඩාක් ධර්මයේ දැනගෙන මමයි මුදුන මමයි ධර්මයේ දන්නේ කියලා හිතාගෙන කටයුතු කරනවා හැබැයි ධර්මයේ හැසිරෙන්නේ නැහැ එක බිඳු මාත්‍රයක්වත් ආන් ඒ කෙනා පිඟුතුනි හරබ් බලා ගන්න ගොපල්ල වගේ කිසිම ඵලයක් ලබන්නේ නැහැ කියලා ගොපල්ල කියන එක කරන කෙනා පිඟුතුනි අතින් කාලා හරබ් බලනවා කියලා අපි කියනෝ නේද කතාවට
ආන්ගේ කෙනෙක් නේද පින්වතුනි ගෝපල්ලා කියලා කියන්නේ උදේට හරක් ටික අරන් ගිහලා උන්ට කවල පොල නාවල ගෙනත් දාන උදේට කිරි ටික ගන්නෙ කවුද හරක්ගේ අයිතිකාරයා ගෝපල්ලාට ලැබෙන දෙයක් නෑ අන්න ඒකයි ස්වභාවය ඒක නිසා පින්වතුනි හැමතිස්සෙම බලන්න ධර්මයේ දැනගන්න ටික නෙමෙයි වැදගත් වෙන්නේ ධර්මයේ අවබෝධ කරගන්න ටික මොකද ධර්මය අවබෝධ කරගත්තා කියලා කියන්නේ ඔබ නිදහස් වෙනවා ඔබට දවසක කෑ ගහලා කියන්න පුළුවන් සක්‍ර දේවේන්ද්‍ර තුමනි ඔබ මහා දුප්පතෙක් ලෙස මට දැනේ මා ඔබට වඩා දස දහස් ආකාරයකින් මහා පෝසතෙක් ලෙස මට දැනේ කවද්ද ඔබ ඒක කියන්න ලෑස්ති වෙන්නේ ධම්ම අවබෝධ කරගන්න ධම්ම අවබෝධ කරගෙන අතහැරෙන්න ධම්ම අවබෝධ කරගෙන අතහැරෙන්න හරි නැච්චරයි ඔබට කරන්න තියෙන්නේ නිදි දිගින් දිගටම ධම්ම අවබෝධ මේ බලන්න කොච්චර වැදගත් දෙයක්ද මේ කියන්නේ කියලා හැබැයි දැන් මේක ඔන්න සිංහල ජාතිය නගා සිටුන කෙනෙක් එහෙම ආගෙන හිටියොත් එහෙම මොකද වෙන්නේ දැන් ඉතින් මං ඉවරයි ඇයි සිංහල ජාතියට මොකද වෙන්නේ කියලා මගෙන් අහයි. ඉතින් හත් දෙයිනේ මම මොකද කරන්නේ? ඔක මගෙන් අහලා හරියන්නේ නැහැ නේ. මං කරන්නේ සතාගතයන් වහන්සේගේ ධර්ම දේශනා කරන එක. එහෙනම් ඉතින් මම කියන්න ඕනේ මේ සියලු දහම් ළමයි හැදීම හැර අනිත් එක සඳහා. ඒ කියන්නේ ලෝකය අසාරයි ළමයි හැදෙන එක හැරෙන්න. දැන් මට ඔක කිව්ව හැකේද මේ ධර්මාසනයේ ඉඳගෙන මගේ හිත හත් කඩකට පළලෙයි තථාගතයන් වහන්සේගේ ධම්ම විකෘති කළා ඉතින් මට ඒක කියන්න බෑ ඔබගේ වැඩක් ඒක ඔය තුට්ටු දෙකේ වැඩ ඕ මගෙන් අහන්න එපා මේ කොහොම හරි මේ ධම්ම අවබෝධය කියන එක මට හරි වැදගත් ඉතින් ඔබ ධම්ම අවබෝධ කරගත්තා නම් පින්වතුනි මේ අවබෝධ කරගත්ත ධම්ම තුළ ඔබ නිවිල ඇති ඔබ ධම්ම දැනගත්තා නම් ඔබට තව බර වැඩි වෙලා ඇති ඇයි ඒක අමතකුණොත් එහෙම දැනගත්ත ධම්ම අමතකුණොත් එහෙම නේද මං ගාත 25ක් පාඩම් කළා ඔහම කියනවා දැන් ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ දුක්ඛ දුක්ඛයත් විපරිණාම දුක්ඛයත් සංඛාර දුක්ඛයත් විතරයි ඔබට ඉතුරු වෙන්නේ පිංගතනි ඇයි අවබෝධ ඔය ගාත 25 පාඩම් කිරීම උදෙසා ඔබ වෙහෙසුණා ඒ ටික අමතක වෙයිද කියලා බයෙන් හැමතිස්සෙම මතක් කර කර කඩුණු කටයුතු කරගෙන ගියා අනේ ඒක ගාතාවක් අමතක වෙලා නේ කියලා ඔබට දුක හිතෙන පටන් ගන්න ආයිත් අරගෙන වෙලා ඒක පාඩම් කළා එහෙනම් ඔබ ගාත පාඩම් කරගෙන මහා මුදුනෙක් වෙන්න හදනවනම් හැබැයි මේක ස්වාමින් වහන්සේලාට අයිති එකක් නෙමෙයි මම මේ කියන්නේ. ස්වාමින් වහන්සේලා ගාත පාඩම් කළ යුතුයි. මොකද ත්‍රිපිටකය ආරක්ෂා කිරීම උදෙසා උන්වහන්සේලා අපකැපෙලා ඉන්න නිසා. අවශ්‍යතාවයේ තියෙන සිංහදිනේ තමන්ගේ වැඩේ කරගන්න. මම ඒකයි ඔබට කියන්නේ සිංහදිනේ මම අද ධර්මදේශකයෙක් නෙමෙයි නම් මම මේට වඩා සතුටුයි. ඇයි ඒ? එහෙනම් මම දැනගන්න ඕනේ මොකක් විතරද? අනිච්ච දුක්ඛ අනත්ත විතරයි. එනම් මන් ත්‍රිපිටකය අල්ලන්නේවත් නැහැ. අනිච්ච දුක්ඛ අනත්ත ටික අහගත්ත වැඩේ කරගත්තා. මම කොච්චර නිදහස්ද කියලා. නැත්තම් කොච්චර ඒවා මතක තියන් ඉන්නද? කොච්චර ඒවා ගලපන්නද? සෝතාපන්න ඵලයේ ලබාගත් බව අපට අවබෝධ වන්නේ කෙසේද? ඒකත් බොහොම හොඳ ප්‍රශ්නයක්. මේවට උත්තර දීලා තියෙනවා පින්වදිනේ. හැබැයි මම මෙහෙම එකක් කියනවා. තථාගතයන් වහන්සේ යම් දවසක තිඟුතුනි මේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ධ්‍යාන ගැන මහා උඩගුවටපත් වෙලා මට අහවල් ධ්‍යානේ තියෙනවා කියලා කියනකොට තිඟුතුනි අහවල් මාර්ගඵලයේ තියෙනවා කියලා කියනකොට තථාගතයන් වහන්සේ උදාහරණයක් පෙන්නලා තියෙනවා මහණෙනි අසූචි වලක ඉන්න පණුව ටික රැස්කකා බලාගෙන ඉන්නව අලුතෙන් අසූචි ගොඩක් වැටෙනකම් ඒ අසූචි ගොඩක් බිමට වැටුණාට පස්සේ ඒ පණුව රැඳ පොරකාල එක පණුවෙක් යන්තම් නැග ගන්න වර අසූචි ගොඩ උඩට නැගගෙන කියනවා මේම් බලහන්කෝ මගේ ගොඩ අලුත් අසූචි ටිකක් මට හම්බුණා උඹලට නෑනේ උඹලා මට වඩා පල්ලෙහාන් ඉන්නේ උඹලා පරණේවනේ කන්නේ කියලා ආන්නේ જાතිය තමයි කියලා යම් කිසි පුද්ගලයෙක් විසින් ඥාන මාර්ගඵල ගැන මක් කරනවා නන්ද වංශේ කබල් ගානවා නා ඒක නිසා පින්වතුනි ඔබ සෝතාපන්න ඵලයට පත් වුණා වෙන්න පුළුවන් කරන්න තියෙන හොඳම දේ තමයි මොකද්ද? තමන්ගේ වැඩ ටික කරගෙන යන්න තව තවත්. කිසිම කෙනෙක් එක්ක පිංගුදෙනි කියන්න යන්න එපා. අක්කේ මං නිකන් සෝවාන් වගේ දැනෙනවා. ඔව කියන්න එපා පිංගුදෙනි. මිනි ලැජ්ජ නැති වැඩ. ඔයිට හොඳයි පිංගුදෙනි අසූචි බාල්දියක් කන්න අරන් ගිහිල්ලා. තථාගත ශාසනය එහෙම කරන්නේ නැහැ. මං කාටවත් දොස් කියනවා කියලා හිතන්න එපා හැබැයි. මං කිව්වනේ මං පුද්ගලින්ද දොස් කියන්නේ නැහැ පිටින් ඔබව බේර ගන්න හදන ඔබව බේර ගන්න හදන නිසා සමහර මිනිස්සු හිතනවා ඇති මං මිනිසුන්ට දොස් කියනවා කියලා. කාටවත් දොස් කියන්නේ
නමුත් ඔබ මේව තේරුම් ගන්න. මේ තථාගත ශාසනයේ තියෙන දේවල්. ඒක නිසා පින්වදින කිසිම දවසක කාත් එක්කවත් කියන්න යන්න එපා. තමහට ඔබට දැනෙන්න පුළුවන් ඔබ අනාගාමී කියලා. තමන්ගේ ගුරුවරයාත් එක්ක ඇවිල්ලා කියන්න. වෙන කාටවත් කියන්න යන්න එපා මට මෙහෙම දැනෙනවා කියලාවත්. තමන්ගේ ගුරුවරයාට කියන්න. වෙන කාටවත් කියන්න එපා ඒවා. මම මිලි සංගේ නැති වැඩෝවා මේ ශාසනය ඇතුලේ. තථාගතයන්සේ පෙන්නනම දෙන අසුචි කොට නැගත්ත පණුව වගේ කියලා තව මොනවද කතා කරන්න තියෙන්නේ කියන්නේ. ඉතින් ඔබ සෝතාපන්න ඵලයට පත් වුණාද කියලා දැනගන්න එක ක්‍රමයක් මම ඔබට කියන්නම්. සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනා පින්වතුනි සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනෙක්. ඒ සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනාට ඊළඟට සම්මා සංකල්පනා වැඩෙන්න ඕනේ. එහෙනම් ඔබ බලන්න පින්වතුනි ඔබට අවිහිංසා සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, නෙක්ඛම්ම සංකල්පනා වැඩෙනවද කියලා. ඒවම වැඩෙනවද බලන්න. මේ ලෝකේ රමණේ කර කර ඉන්න කැමැත්තක් එච්චර නැද්ද කියලා බලන්න ටික 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 ටික. තව කෙනෙකුට හිංගියක් හිංසාවක් කරන්න තියෙන අදහසක් ඔබට පහළ වෙන්නේ නැද්ද කියලා බලන්න. කැමැත්තෙන් නම් තව කිසිම කෙනෙකුට හිංගියක් හිංසාවක් මගේ අතින් කරන්න මම කැමති නෑ කියන ස්වභාවයද බලන්න ඔබ ඉන්නේ. කැමැත්තෙන් නම් අරිහතුන් වහන්සේ තමයි කරන්නෙම නැත්තේ. සෝතාපන්න කෙනා පිඟුදිනේ කැමැත්තෙන් කරන්නේ නැහැ කිසි දෙයක්. කරන්න උනොත් කරනවා හැබැයි. දරුවා නිසා බොරුවක් කියන්න උනොත් කියනවා. දරුවාගේ ජීවිතේ බේරගන්න. අරිහතුන් වහන්සේ දරුවාගේ ජීවිතේ නෙමෙයි පිඟුදිනේ මේ ලෝකෙම විනාශ වෙනවා කිව්වත් උන්වහන්සේගේ අතින් බොරුවක් කියව ගන්න බෑ. ඒ අරිහතුන් වහන්සේගේ විදිහ. සෝතාපන්න මාර්ගඵලලාභියට තියෙන පිංවිතනි පාප කර්ම කිරීම උදෙසා කැමැත්තක් නැහැ. විකෘති වූ ක්‍රියා කිරීම උදෙසා කැමැත්තක් නැහැ. අනේ කයි තියෙන්නේ. තියෙන ඔබ බලන්න පිංවිතනි මේ සමාජයේ විකෘති වූ ක්‍රියා කරන්න ඔබගේ කැමැත්තක් තියෙනවද නැද්ද කියලා. පාප දහම්හි නියැලෙන්න ඔබ කැමතිද කියලා බලන්න. තව කෙනෙකුට හිංගියක් හිංසාවක් ඔච්චමක් ඇදයක් කරන්න එහෙම ඔබ කැමතිද බලන්න. ඔබගේ හිතට එහෙමම නැගිලා එනවද බලන්න මම බීලුවක් කළා මෙයාව පල්ලෙහාට දාලා ඉවරලා අනිත් අයව හිනස්සලා මම මුදුන වෙනවද කියලා. එහෙම ඉන්නව නේද පිලිසෝනේ තරම්? කට්ටියත් එක්ක ඉන්න වෙලාවට එක්කෙනෙකුට මොකක් හරි ඔය ඉතින් මුගේ බඩේ හැටි බලන්න මේ බඩේ හැටි බලන්න එපා කියලා හරි කියලා මොකද වෙන්නේ කට්ටියත් එක්ක hina වෙලා ඉවර වෙලා මොකද වෙන්නේ? එයා වීරය වෙනව අර කෙනා පල්ලෙහා දාලා. අන්න අවිහිංසාවද විහිංසාවද ඔය විහිංසාව ව්‍යාපාදයක් නැහැ හිතේ තරහක් නැහැ හිතේ නමුත් හිංගි හිංසා කරන්න හිතෙනවා නැත්නම් ඔබ බලයි ව්‍යාපාදයයි විහිංසාවයි අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා ඒ දෙකම එකයි නෙමෙයිද කියලා හිංසාවක් පීඩාවක් සාමාන්‍යයෙන් මිනිස්සෙක් කරන්නේ කොහොමද කේන්ති ගියාමනේ හැබැයි කේන්තියක් නැතුව කරනව නේද ඕන් තරම් හිංසාවල් ඇයි මූත අඩේ මේ යන්නේ කේන්ති ගිහිල්ලාද මූත එක්ක ඈ මෝතේ හේන්ති කියලාද මෝදන්නේ මේ යන්නේ නේ මෝදන්නේ මේ යනවා ඇයි සතුටු වෙන්න මාළු අල්ලන්නේ සතුටු වෙන්න එතකොට නෙවෙයි හිංසාව වෙන්නේ මොකටද ව්‍යාපාදෙන් නෙමෙයි මාළු මලව එකෙක් මන් තියන්නේ නැහැ කියලා හිතනද මාළු අල්ලන්නේ කවුරුත් නෑ නෑ එහෙනම් තේරුම් ගන්න ඔය විහිංසාව කියන්නේ මොකද්ද කියලා එහෙනම් පින්වදිනේ විහිංසාව කියන කුලකේට ව්‍යාපාද කියන කුලකේ ඒ ඒ ඒ තත්ත්වයට පත් වෙලත් පින්වදිනේ එතන ඒ කටයුතු කරනවා මිනිස්සු එහෙනම් ඔබ බලන්න ඔන්න ඔය කියන තුන ඔබට තියෙනවද කියලා. ඒව ටික ටික ප්‍රහාණය කිරීමේ වැඩපිළිවෙලකද ඔබ ඉන්නේ කියලා. තව තවත් ලෝකෙට ඇලෙන වැඩපිළිවෙලකද ඉන්නේ නැත්නම් ලෝකෙන් ඉවත් වෙන වැඩපිළිවෙලකද ඔබ ඉන්නේ කියලා බලන්න. මොකද යමෙක් සම්මා දිට්ඨියට පත් වුණා කියලා කියන්නේ පිඟුදුනේ මේ ලෝකේ අසාරයි කියලා දෘෂ්ටිගත වුණා. ඒකත් දෘෂ්ටිය. ලෝකේ අසාරයි කියලා දෘෂ්ටිගත වුණා. මෙච්චර කල් දෘෂ්ටිගත වෙලා හිටියේ මොකද්ද? ලෝකේ සාරයි කියලා. ලෝකේ සාරයි කියලා දෘෂ්ටිගත වෙලා හිටපු මිනිස්සයා ලෝකේ අසාරයි කියලා දෘෂ්ටිගත වුණා දැන්. එහෙනම් දැන් ලෝකේ අසාර නිසා මේ පුද්ගලයා මොකද කරන්නේ පිළිගද මේ අසාර ලෝකෙන් ගැලවිලා මිදෙල යන්නයි හැම උත්සාහයක්ම දරන්නේ. එහෙනම් ලෝකෙන් ගැලවිලා මිදෙල යන්න නම් පිළිගදින ඒකාන්තයෙන් මේ කෙනාට අවිහිංසා සංකල්පනා වැඩෙන්න ඕනේ. අව්‍යාපාද සංකල්පනා වැඩෙන්න ඕනේ. නෙක්ඛම්ම සංකල්පනා වැඩෙන්න ඕනේ. ওই ටික වැඩෙනකොට තමයි පිළිගදින ඒ කියන පුද්ගලයාට සම්මා වාචාව කියන එක වැඩෙන්නේ. ඒ වගේම මේ අරහපු ප්‍රශ්න වල පිංගුතුනේ සවිතක්ක සවිචාර ආදී වශයෙන් තියෙනකොට පිංගුතුනේ ඕන් ඔය දේවල් වලට ඔය කියපු ආකාරයේ සම්මා සංකල්පනා හරහා තමයි ඔබට ධ්‍යාන ශක්තිය වැඩෙන්න ඕනේ ඒක සම්මා ධ්‍යාන නම්
මං ඒවා වැඩි කියන්න යන්නේ නැහැ. ඒක ඔබ අල්ලගත්තට පස්සේ ඊට පස්සේ ආ මං ඒව තමයි වැඩන්නේ. මට ඒව තමයි වැඩෙන්නේ කියා ගන්නවා. මොකද ඔබට ඕනේ පින්වදිනි ඵලය ලබන්න මිසක් හේතු එකතු කරන්න නෙමෙයි. තථාගතයන් වහන්සේ නම් පෙන්වුම් කරලා තියෙන්නේ ඵලය ලබන එක නෙමෙයි කරන්න තියෙන්නේ මොකද්ද? හේතු එකතු කරන එක. හේතු එකතු කරනකොට ඵලය ලැබෙයි. ලැබෙන වෙලාවක ඵලය ලැබෙයි. අවශ්‍යතාවයේ තියෙන හේතු එකතු කරන එකේ විතරයි. ඵලය ලබා ගැනීමේ බලාපොරොත්තුෙන් ඉන්න කෙනා පින්වතුනි මහා මානසික අසහනයකට පත් වෙලා ඉවරලා මොකද වෙන්නේ? ලැබුණ නැත්නම් තමන් හිතින් හරි ලබා ගන්න හදනවා. ඒකයි බොන කොට දෙනා ඔහොම කියන්නේ. එහෙනම් දැන් ඔබ සෝතාපන්නයිද කියලා ඔබට දැනගන්න පුළුවන් නේ පින්වතුනි? ඔබගෙන් කාටද හිංසාවක් පීඩාවක් වෙනවද? ඔබ තව කෙනෙකුට හිංසා කරනවද? වචනකින් හරි මොනවහරි කියන ඉවරලා ඒ අය පල්ලෙහා දාන්න හදනවද? නිරන්තරයෙන් හිතනවද මං දැන් කොහොම හරි රස්සාව ඊළඟ තට්ටුව නැග ගන්න ඕනේ, කොහොම හරි ඒකට මේ මූව කොහොම හරි ගෙදර යවන්න ඕනේ, මුට මං මොකක් හරි අංචියක් අදින්න ඕනේ. ඔය වගේ දේවල් ඔබට හිතනවද? නැත්නම් මගෙන් වදින හුලම් පොදකින්වත් අන්නේකට හිංසාවක් පීඩාවක් නොවේවා කියන මානසික මට්ටමට ඔබ ඇවිදilla ඉන්නවද? අනේ මේ සියලු ලෝක සියලු සත්ත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුගිත්තර වෙත්වා කියලා මානසික හැඟීමක් ඔබට තියෙන්නේ. මන් ලැබුවා වූ යම් සුවයක් තියෙනවා නම් ඒ සුවේ මේ ලෝකින සියලුම සත්ත්වයෝ ලබත්වා කියලා හැඟීමක් ඔබට තියෙන්නේ. ආන් ඒව බලන්න. සෝතාපන්න ඵලය කියන එක සිංහදින ප්‍රායෝගික දෙයක් නේ. ඒ ප්‍රායෝගික වශයෙන් ඔබට ඒක ඇවිදිල්ලද කියලා බලන්න. නැත්නම් තව දහම් අහන්න. ඒක ඇවිල්ලා නම් ආයෙත් මොකද කරන්න තියෙන්නේ? දැන් ඉතින් මම වැඩේ කරගෙන ඉවරයි, මට ඕනේ තරමක් දැන් ඉතින් ලෝකෙ අහක්කලම් කරන්න පුළුවන් කියලා හිතාගන්න එකද කරන්න තියෙන්නේ? නෑ නෑ නෑ. අනාගාමි වෙලා නිකන් හිටව වික්ෂුන් වහන්සේට තථාගතයන් වහන්සේ පෙන්වීමේ මහණ යන්තම් අසූචි වලින් ගොඩාව විතරයි හද්ද ගඳයි මහණ ගිල්ල වක් කරගන්න තියෙන්නේ. නාල පිරිසුදු වෙයන් කියලා. අනාගාමි කෙනාටත් බුදුහාමුදුරුවෝ ඒ ටික කිව්වනම් පින්වතුනි සෝතාපන්න කෙනාට මොනවනෝ කියයිද? සෝතාපන්න කෙනාට කියයි මහණ යන්තම් ඔය ඔළුව අසූචි වලේ ගහගෙන ඉඳලා යන්තම් ඔළුව උස්ස ගත්ත විතරයි ඔබ මොකද්ද මේ මානෙන් ඉන්නේ කියලා. ඉක්මනට ගොඩට පීනල වරෙන් ඔය අසූචි වලෙන් ගොඩට වරෙන් අන්න අනාගාමි වුණා. දැන් අසූචි ටික නාල පිරිසුදු වෙනවා. දැන් ඕන්න අරිහත් ඵලේ පූර්ණේ කළා. දැන් නම් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඉහාත්ම සුඛ විහරණයෙන් පරිනිර්වාණය උදෙසා සූදානම් වෙන්න කියලා. ඔච්චරයි. ඉතින් ඒක නිසා පින්වතුනි මේ මට්ටමින් කටයුතු කරයි. දැන් ඔබට අවබෝධයි ඔබ ගැන. ඔබ බලන්න ඔබ ගැන. හොඳට විදහලා බලන්න ඔබ ගැන. ඔබ මිනිස්සු අතර ඉන්නකොට ඔබ කොහොමද ඉන්නේ? ඒ මට්ටමින් කටයුතු කරන්න. එහෙම ප්‍රශ්න දෙක තුනක්ම තිබ්බා. දැන් ඉතින් ඇදි නේද ප්‍රශ්නට උත්තර දුන්නා. අපි ආර්ය මාර්ගයේ ගමන් කරමින් ආර්ය මෛත්‍රී භාවනාව භාවිතා කරමින් රාග දේශ මොහ තත්යන් ප්‍රහාණය කිරීම සඳහා කටයුතු කරන්නේ. බොහොම හොඳයි. නමුත් යම් කෙනෙක් සෝවාන් මාර්ගඵලයට පත් වූයේ නම් මේ පුද්ගලයාට ඒ බව දැනෙන්නට දැනගන්න ක්‍රමයක් තිබෙද? ඔන්න ඒකට උත්තරයක් දුන්නා. මම ආයි සරයක් ඔබට මතක් කරනවා. මාර්ගඵලයන් ගැන තව කෙනෙක් සමග කතා කිරීම, ගුරුවරයා හැරෙන්න තව කෙනෙක් සමග කතා කිරීම කියලා කියන්නේ අසූචි බාල්දියක් කන එක හොඳයි ඊට වඩා කියලා හොඳට මතක තියාගන්න සියලු දෙනා. පින්වතුනි මේ දහම නැගෙන එක වළක්වනවා නැත්නම් අනෙක් පිරිස එකතු වෙලා. මොකද ඔබ පිස්සු දොඩවනකොට පින්වතුනි අනෙක් පිරිස එකතු වෙලා මේ දහම නැගෙන එක වළක්වනවා. මේ මිනිස්සු ඊට පස්සේ අපිට පහර ගහන්න පටන් ගන්නවා. මේ කොහොමද යන්නේ? සෝතාපන්නයි සෝතාපන්නයි කියලා අපි සීල් ගස්සනවා කියලා. මගේ ජීවිතේ මේ දක්වා කිසිම කෙනෙකුට පින්වතුනි මම සෝතාපන්නයි කියලා කියලා නැහැ. මම කියන්නෙත් නැහැ. ඇයිලා මගෙන් අහන්න එපා ස්වාමීනි මම සෝතාපන්නද කියලා. එතකොට මම කියන එකම එක දේ තමයි 7:2 කියද පින්වතුනි? 7:2 කියද? 9යි. ඔක්කොම දන්නව නේද ඒකද? ඉගෙන ගත්ත නේද මගෙන් ඒක? 7:2 කියද? 7:2 කියද? 9යි. දැන් ඔබට තේරුණා නේද? ආ තේරිච්ච බව මට ඔප්පු කරන්න. එහා පැත්තේ කෙනාට කියන්නේ ඔබට තේරිච්ච බව ඔප්පු කරන්න කියලා. ඔබ අහන්නේ එහා පැත්තේ කෙනාගෙන් අක්කේ. මම අද ඉගෙන ගත්ත 7:2 9යි. අක්කේ ඔප්පු කරන්නකෝ ඒක මට. පුළුවන්ද කරන්න ඔක? එහෙනම් පිට තථාගතයන් වහන්සේට හැරෙන්න පිට තව කෙනෙකුට පුළුවන්ද ඔබගේ මාර්ගඵල ප්‍රකාශයට කියන්නේ? ආ ඔබ දැන් මෙතන තමයි ඉන්නේ කියලා. අහුවෙන්න එපා.